අයිබම්පත හැමෝටම මෙන්න අපේ එක්ස්ප්‍රෙස් සිස් ප්‍රෝග්‍රෑම් එකට ඊළඟ වීඩියෝ එකත් එක්ක මම ඔයාලත් එක්ක එකතු වෙනවා මේ අපි දැන් කතා කරන්න යන්නේ චුම්බක ශේෂ්‍ර කියන ෆිසික්ස් වල තවත් වැදගත් මාතෘකාවක් ගැන මොකද්ද චුම්බක ශේෂ්‍ර කියන්නේ ළමයි ගත්තොත් මෙච්චර ආස නැති කොටසක් හැබැයි මතක තියාගන්න චුම්බක ශේෂ්‍ර කියනවාට යාන්ත්‍රික දැනුමත් එක්ක පාසුවෙන් ලකුණු ගන්න පුළුවන් හොඳ මාතෘකාවක් බලමු මොකද්ද මේ චුම්බක ශේෂ්‍ර වල වෙන්නේ කියලා මුලින්ම ආලා තේරුම් ගන්න ඕනේ පුතේ චුම්බක ශේෂ්‍ර අපි කතා කරනවා චුම්බක ද්‍රව දෙකක් ගැන එකක් N ද්‍රවය අනිත් එක S ද්‍රවය කියලා. එතකොට N ද්‍රවය ගත්තොත් එහෙම අපේ චුම්බක ශ්‍රාවරේක අඳිනකොට හැමතිස්සෙම චුම්බක ශ්‍රාවරේක නිකුත් වෙන්නේ පුතේ කොහොමද N ද්‍රවයෙන් චුම්බක ශ්‍රාවරේකාවක් කියලා කියන්නේ ලක්ෂාකාර චුම්බක උත්තර ද්‍රවයක් තිබ්බහම එයා ගමන් කරන දිශාව තමයි චුම්බක ශ්‍රාවරේකා කියලා කියන්නේ. ඊට පස්සේ අපි S ද්‍රවයක් තිබ්බොත් එහෙම එයාගේ වෙතට මෙහෙම චුම්බක ශ්‍රාවරේකා ගමන් කිරීමක් සිදු වෙනවා. රයිට්. ඔයාලා දැන් මාත් එක්ක ෂෝට් නෝට් එකක් ලියාගෙන ඔබටම ගැලපෙන කස්ටමයිස් කරපු ෂෝට් නෝට් එකක් මෙන්න ඉතා වැදගත් පොයින්ට් එක මම ඔයාලට ඒක යටතේ කතා කරන මේ අපි ඇන්දේ චුම්බක ශ්‍රාවරේකා. ඒ වගේම දැනගන්න ඕනි ඊළඟ කාරණාව තමයි මේ චුම්බක ශ්‍රාවරේකා පුතේ කිසි විටක එකිනෙක ඡේදනය වෙන්නේ නැහැ. හරිද චුම්බක ශ්‍රාවරේකා එකින් එක කිසි විටක ඡේදනය වෙන්නේ නැහැ. ඒ වගේම චුම්බක ශ්‍රාවරේකා ක්‍රියාත්මක නොවන තැන් තියෙනවා අපි ඒගොල්ලන්ට කියන මේ වගේ පොයින්ට් වලට කියන මොකක් කියලාද උදාසීන ලක්ෂ්‍ය කියලා. ඊට පස්සෙ ඔන්න ඒ ගැන කතා කරලා මේ චුම්බක ශ්‍රාවරේකා වල දිශාව තෝරගන්න පුතේ අපි භාවිතා කරනවා මාලිමාවක්. මාලිමාවක් ගත්තහම මාලිමාවට කට්ටක් තියෙනවා. මාලිමයි කට්ට පුතේ යොමු වෙන්නේ ඔයාලා පටලව ගන්න එපා උත්තර ධ්‍රවයේ දක්ෂිණ ධ්‍රවය කියලා මාරු කරගන්න එපා ඔළුව විකාර වෙයි. පුතේ මාලිමාවේ කට්ට යොමු වෙන්නේ චුම්බක ශ්‍රාවරේකාවේ දිශාවට. හරිද චුම්බක ශ්‍රාවරේකාවේ දිශාවට තමයි මාලිමාවේ කට්ට යොමු වෙන්නේ කියලා මතක තියාගන්න. හරිද චුම්බක ශ්‍රාවරේකාවේ දිශාවට මාලිමාවේ කට්ට යොමු වෙනවා. එතකොට මාලිමය කට්ට යොමු වෙන්නේ පුතේ චුම්බක ශ්‍රාව ගණ රේඛා ගලන්නේ N ද්‍රවයේ ඉඳන් S ද්‍රවයට නම් චුම්බක S දිශාවට තමයි මාලිමාවේ කට්ට යොමු වෙන්නේ. දැන් ඔයා පටලව ගන්න යකු අපි හැලලා තියෙන උතුරු පැත්තේ මාලිමය කට්ට කරගෙනවා කියලා. ඒ ළමයි භූ චුම්බකත්වයේ ගත්තහමත් මාලිමාවේ දිශා යොමු වෙන්නේ චුම්බක උතුරට. හැබැයි පෘථුවියේ චුම්බක උතුරට තමයි ජ්‍යාමිතික උතුර බවට පත්ලා තියෙන්නේ. ඒ කියන්නේ පෘථුවි චුම්බක ශේෂ්‍රය ගත්තහම පෘථුවියට ජ්‍යාමිතික උතුරක් තියෙනවනේ මෙහෙම. එතකොට මේක අපි කියනවා මේ පෘථුවිය හැදිලා තියෙන මේ සමකය තියෙනවනේ සමකයේ ලම්බකව දණ්ඩ චුම්බකයක් වගේ එකක් තියෙනවලු. ඒ දණ්ඩ චුම්බකයේ පුතේ දක්ෂිණ ධ්‍රවයේ තියෙන්නේ අපේ ජ්‍යාමිතික උතුරත් එක්ක එයාගේ දණ්ඩ චුම්බකයේ N ද්‍රවයේ තියෙන්නේ ජ්‍යාමිතික දකුණත් එක්ක. එතකොට අපි චුම්බක ශ්‍රාවරේකා මෙන්න මෙහෙම ඇඳහම චුම්බක ශ්‍රාවරේකා නොහොම ඇඳහම මාලිමාවේ කට්ටම වෙන්නේ පුතේ කොහෙද චුම්බක ශ්‍රාවරේකා විදිශාවන්නේ. ඒ කියන්නේ පෘථිවි ජ්‍යාමිතික උතුරට ජ්‍යාමිතික උතුරට නැත්නම් චුම්බක S ද්‍රවයට යොමු වෙන්නේ. ඕක හරියටම ක්ලියර් කරගන්න මම සරලවම කියලා දැම්මා මම හිතර වලට හොඳට තේරෙන්නේ නැති කියලා. රයිට් පුතේ අපි යමු ඊට පස්සේ මේක යට කතා කරලා ඊළඟ කොටස් වලට. අපි කතා කරනවා චුම්බක ශේෂ්‍රයකට ලම්බකව ධාරාව ගෙන යන සන්නායකයක් මත ක්‍රියා කරන චුම්බක බලය ගැන. චුම්බක ශේෂ ලම්බකව ධාරාව රැගෙන යන සන්නායකයක් මත චුම්බක බලය ගැන අපි කතා කරනවා. එතකොට එතෙන්දි කියන මෙහෙම මෙහෙම සන්නායකයක් තියෙනවා නම් අයි ධාරාව ගෙන යන චුම්බක ශ්‍රාවරේකා මෙහෙම ක්‍රියාත්මක වෙනවා නම් මේ වගේ තියෙනවා නම් මෙයා සමග තීට කෝණයක් හදමින් පුතේ අපි මොකද කරන්නේ මේ බීව විභේදනය කරගන්න දිශා දෙකකට. ඔයාලා දන්නවා සන්නායකයේ පැත්තට සංරචකය B cos theta, ලම්බ දිශාවට සංරචකය මොකද්ද B sin theta. එතකොට මේ සන්නායකයේ L දිගක චුම්බක බලය ලියන්න පුළුවන් F සමානයි B sin theta කියලා. මේ සන්නායකයේ L දිගක් මත චුම්බක බලය
F සමානයි bill sin theta කියලා ලියන්න පුළුවන් BIL sin theta. B කියන්නේ චුම්බක ශ්‍රාව ඝනත්වයට. එතකොට I කියන්නේ ධාර L කියන්නේ දිග අපිට පේනවා මේකෙන් theta කියන්නේ කංශක 90ක් වුණොත් එහෙම. ඒ කියන්නේ චුම්බක ශ්‍රාව රේඛා ටික මේ විදිහට තියෙනකොට සන්නායකයෙන් ධාරා මෙන්න මේ පැත්තට ගියා නම් පුතේ මොකද වෙන්නේ? F සමානයි කෙලින්ම bill කියලා ගන්න පුළුවන්. ඒ වගේම තීට කියන එක අංශක බිඳුවක් උනොත් එහෙම ඒ කියන්නේ චුම්බක ශ්‍රාව රේඛා ටික මෙන්න මෙහෙම එක පැත්ත යනකොට ධාරා වෙන සන්නායකයක් තියෙන්නේ ඒ පැත්තෙන් නම් මොකද වෙන්නේ? චුම්බක බලය F ගියාගේ කීයක් වෙනවද? බිඳුවක් වෙනවා. ඊළඟට මේ සමීකරණයෙන් පස්සේ අපි ගෙනෙනවා චුම්බක ශේෂයක් හරහා ආරෝපණය. ඊට කලින් කියන්න ඕනේ මේ බලයට දිශාවක් තියෙනවා. මේ බලය ක්‍රියා කරන්නේ චුම්බක ශ්‍රාවයට ඒ වගේම ධාරාවකට සන්නායකයට ලම්බකව ඒ දිශාව ලබා ගැනීම සඳහා භාවිතා කරනවා ෆ්ලෙමින්ගේ වමත් නීතිය. වමතේ මහපොට දබර සහ මැදැඟිලි එකිනෙක ලම්බකව තබා හරිද තැබුව විට තබා දබරැඟිල්ලේ දිශාව චුම්බක ශේෂයටද ධාරාව දිශාවට මැදැගිල්ල යොමු කළ විට මහපටැඟිල්ල දිශාවෙන් බලයේ දිශාව ලබා දේ. බලය චුම්බක ශේෂය ධාරාව බාචුදා බල්ලාචුදායි කියලා අපිට හොයාගන්න පුළුවන්. රයිට්. අපි යනවා ඊට පස්සේ කොහොමද ලක්ෂාකාර ආරෝපණය. දැන් පුතා ඒක මෙහෙමයි වෙන්නේ. දැන් අපිට මෙන්න මෙහෙම දෙයක් කරන්න පුළුවන්. කොහොම දෙයක්ද? දැන් චුම්බක ශේෂයක් හරහා අපි ගම් මෙහෙම චුම්බක ශේෂයක් මේ තියෙන චුම්බක ශේෂයක් මෙන්න මේ චුම්බක ශේෂය හරහා පුතේ අපි ගන්නවා Q කියලා ආරෝපණයක් ගමන් කරනවා. Q කියන ආරෝපණයක් V ප්‍රවේගයෙන් යනවා. යනකොට අපිට බලය ලියන්න පුළුවන් F සමානයි BQ V sin theta කියලා ලියා ගන්න පුළුවන්. ඒක ඇත්තටම වෙන්නේ අර කලින් ගත්ත F සමානයි bill sin theta කියන සමීකරණයේ තියෙනවනේ. ඒකේ F සමානයි B i(t) දානවා Q බෙදීව TL sin theta කියලා. එතකොට BQ L බෙදීම T sin theta එනං F සමානයි BQ V sin theta කියලා අපිට සමීකරණය ගන්න පුළුවන්. දැන් ඊට පස්සේ මේ ආරෝපණය මත චුම්බක බලයේ දිශාව හොයන්නත් පුතේ මොකෙන්ද? ෆ්ලෙමින්ගේ වමත් නීතිය. හැබැයි එතනදී ධාරාවේ දිශාව කියලා ගන්නෙ ධන ආරෝපණයේ දිශාව. ඍණ ආරෝපණ ගැලුවොත් මගේ පුතේ ධාරාව කියලා කියන්නේ ඍණ ආරෝපණ ගන්න දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාව. ඒතර අපි ධාරාව යොමු කරන්නේ මැදැඟිල්ලෙන්නේ. ඒතර ඍණ ආරෝපණය ගැලුවොත් මැදැඟිල්ල දාන්න ඕනේ ඍණ ආරෝපණය ගන්න පැත්තට විරුද්ධ පැත්තට. පැහැදිලි කියන්නේ. ධන ආරෝපණය ගැලුවොත් මැදැඟිල්ල දාන්න ඕනේ ධන ආරෝපණයේ දිශාවට. ඍණ ආරෝපණය ගැලුවොත් මැදැඟිල්ල දාන්න ඕනේ ඍණ ආරෝපණ දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට. හරි. ඒතර අහගන්න. දැන් මෙහෙම චුම්බක ශේෂයක් තියෙනකොට මම මේක හරහා එවනවා A B C කියලා ආරෝපණ තුනක්. මේ එවන එක ආරෝපණයක් කෙලින්ම ගමන් කරනවා. තව ආරෝපණ මේ පැත්තට ගමන් කරනවා. තව ආරෝපණ මෙහිම ගමන් කරනවා. දැන් මේ කෙලින්ම ගමන් කරපු එක තියෙන්නේ අන්න ඒක පුතේ මොකද්ද? උදාසීනයි කියලා ගන්න පුළුවන්. ඒ උදාසීන. ඒ උදාසීන නිසා තමයි චුම්බක ශේෂය හරහා ගමන් කරනකොට යක් කිසියම් පැත්තකට උත්ක්‍රමණයක් උනේ නැත්තේ. B මොකද කියන්නේ? B ගමන් කරලා තියෙන උඩට. ඒ කියන්නේ මෙයාමඩ චුම්බක බලයක් තියෙන මේ පැත්තට. දැන් මොකද්ද ඒක අදහස? එතකොට බලන්න ඕනේ. දැන් අපි මෙහෙම සැලකුවොත් එහෙම මේ පැත්තට බලය ඉතිරි කරන උඩ හැරලා තින්නේ C පල්ලෙහාට. එතකොට මේ දෙකම ගමන් කරේ ඔහොම ඉස්සරහට. එතකොට අපිට පුළුවන් බලය උඩට. හරිද? එතකොට බලය උඩට ශේෂය ඇතුළට. එහෙනම් ධාරාව මෙහාට යන්න එපා ඉස්සරහට යන්න එපා. ඒ කියන්නේ මේක හරිනේ.
මෙතන දිපතේ පල්ලෙහාට එන්න මොකද වෙන්න ඕනි චුම්බක ශේෂය ඇතුළට ධාරාව වම් පැත්තට එන්න ඕනි ඒක තමයි බලය පල්ලෙහාට තියෙන්නේ ඒ නිසා මෙතෙන්දී B කියලා කියන්නේ මොන ආරූපිතයක්ද B කියලා කියන්නේ ධන ආරූපිතය මොකද හේතුව ධාරාවේ දිශාවට තමයි ආරෝපණය යන්නේ C ඇවිල්ලා පුතේ ආරෝපණය යන්නේ ධාරා දිශාව පෙතු විරුද්ධව ඒ නිසා C කියන්නේ මොකද්ද ඍණ ආරෝපණයක් ඍණ ආරෝපණයක් කියලා අපිට ගන්න පුළුවන් අන්න වැඩේ ලස්සනට යනවා ඊට පස්සේ දැන් අපි මෙහෙම ගමුකෝ ඉතා විශාල චුම්බක ශේෂයක් තියෙනවා ඒතකොට ඉතා විශාල චුම්බක ශේෂයක් කරහා ආරෝපණයක් එවුවොත් ලම්බක ආරෝපණයක් එවුවොත් දැන් මේ වගේ ඉතා විශාල චුම්බක ශේෂයක් තියෙනවා ඒ චුම්බක ශේෂය ලම්බකව ආරෝපණයක් එවුවත් පුතේ ඒ ආරෝපණය ගමන් කරන මේ වගේ වෘත්තාකාර පතේක එතකොට දැන් මෙහෙම හිතන්න අපි මෙහෙම ආරෝපණය ගමන් කරනවා මෙහෙම ගමන් කරනවා මෙහෙම ගමන් කරන මේ විදිහට මේ වෘත්තාකාර මාර්ගයේ ගමන් කරන පුතේ මෙයාට තියෙන්න ඕනේ කේන්ද්‍ර දිශාවට බලය කේන්ද්‍ර දිශාවට බලයක් තියෙන්න ඕනේ ඒක තමයි කේන්ද්‍ර අභිසාරී බලය කියලා කියන්නේ එතකොට මේ කේන්ද්‍ර අභිසාරී බලය නිසා තමයි මෙයා මෙහෙම වෘත්තාකාර පතේක ගමන් කළා තියෙන්නේ අපිට එතකොට පුළුවන් මෙයාට F සමානයි MA සමීකරණය දාලා F ට දාන්න පුළුවන් BQ V සමානයි M මේක වෘත්ත චලිතයන්නේ වෘත්තාකාර මාර්ගයේ ගමන් කරන්න අවශ්‍ය කේන්ද්‍ර අභිසාරී බලය මග පුතේ ලැබෙන්නේ චුම්බක බලයෙන් එතකොට මේක ලියන්න පුළුවන් MV වර්ගයට R කියලා මේකේ V ට එක V එකක් කැපුවොත් එහෙම R සමානයි MV යට BQ කියලා ගන්න පුළුවන්. ඒ වගේම අනෙක් කතන්දරය තමයි මෙහෙම චුම්බක ශේෂයක් තියෙන වෙලාවක හරි මෙහෙම චුම්බක ශේෂයක් තියෙන වෙලාවක ළමයි ආරෝපණයක් ඇතුල් වෙනවා මෙහෙම ආනතව. ඔහොම ආනතව. එතකොට මෙයාත් එක තීට කෝණයක් ආනතයි කියමුකෝ. V ප්‍රවින් ආව කියන්නකෝ. එතකොට මෙයාගේ සංරචකයක් තියෙනවා සන්නච්චක දෙක එකක් ශේෂයේ දිශාවට පුතේ V cos θ අනිත් එක මොකද වෙන්නේ V sin θ ලම්බ දිශාවට මේ V sin θ හිඳ පුතේ මොකද ගන්න වෙන්නේ මෙයාමට චුම්බක බලයක් ඇවිල්ලා මෙයා වෘත්තාකාර පතේක චලිත වෙනවා එතකොට මොකද වෙන්නේ මේක මෙන්න මෙහෙම වෘත්තාකාර පතේක චලිත V sin θ හිඳ හැබැයි V cos θ හිඳ මොකද වෙන්නේ මෙයා උඩ යනවා ඒ පැත්තට ගමන් කරන්න ඕනේ. එතකොට මෙයා V sin θ කියන එක හිඳ වෘත්තාකාර පතේක ගමන් කරමින් මොකද වෙන්නේ? ඉහළට චලිත වෙනවා. එහෙනම් මේක අපි කියනවා සර්පිලාකාර මාර්ගයක චලිත වෙනවා කියලා. එයාගේ චලිතය සර්පිලාකාර පතයක තමයි සිදු වෙන්නේ. හරි. ඉතින් මේකටත් අපිට ඔප්පු කිරීම තියෙනවා. හැබැයි සම්මත සමීකරණ නෙමෙයි. එව ගණන් හදලා බලන්න විභාගයේදී අවුරුදු කීපයක පුතේ ගණන් ඇවිල්ලා තිබ්බා ඒ සම්බන්ධයෙන්. හරි. ඔන්න එහෙනම් අපි කතා කරා ලක්ෂාකාර ආරෝපණය කොහොමද චුම්බක ශේෂයේ ගමන් කරන්න කියන එක ගැන. ඊළඟට අපි යනවා චුම්බක ශේෂයකට ලම්බකව තියෙනවා ඍජු කෝණාස්සාකාර කම්බි පුඩුවක්. ධාරාව ගෙනියන. එතන මොකද වෙන්නේ? මෙහෙම ඍජුකෝණාස්සාකාර කම්බි පුඩුවක් පුතේ මේ කම්බි පුඩුව හරි මෙන්න මෙහෙම කම්බි පුඩුවක් තියලා තිනවා චුම්බක ශේෂය ලම්බකව හරි අපි අඳගමු මේක A B C D කියලා එතන මේ A B C D කියන ඍජුකෝණාස්සාකාර කම්බි පුඩුව හර තියෙන්නේ චුම්බක ශේෂය ලම්බකව මෙහෙම චුම්බක ශේෂයක් තියෙනවා. ඔන්න ඔහොම තියෙනකොට තීට කෝණ කාණත කියලා ගමු. හරි. දැන් පුතා මේක හරහා අපි යවන y ධාරාවක්. එතකොට මොකද ගන්න වෙන්නේ?
මේ කම්බි පුඩුව මත බල හට ගන්නවා AB මත බලය හට ගන්න පුතේ සිරස්ස පල්ලහට F1 කියන එක BC මත බලයත් අර ගන්න F1 අගෙමයි සිරස්ස ඉහළට මම මේක F2 කියන්නම්කෝ මේ F1 F2 ක්‍රියා කරන්නේ එකම රේඛාවේ ඒ නිසා F1 හා F2 මොකද වෙන්නේ සමතුලිත වෙනවා හැබැයි මෙතනින් AD මගින් ක්‍රියා කරන බල දෙකක් F3 සහ F4 කියලා මේ F3 සහ F4 සමානයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි right හැබැයි එකම රේඛාවේ නෙමෙයි ක්‍රියා කරන්නේ එකම රේඛාවේ ක්‍රියා නොකරයි අන්න ඒ නිසා පුතේ මේ බල දෙකට සම්ප්‍රයුක්තයක් නැහැ හැබැයි ගුර්ණයක් ඇති වෙනවා ගුර්ණය ඇවිල්ලා බලය වැඩි කිරීම ලම්බ දුර අන්න ඒකෙන් ලැබෙනවා අපිට චුම්බක ගුර්ණයක් මේකේ G සමානයි BI A කියලා වට එතකොට BI A cos theta කියලා එනවා වට n සංඛ්‍යාවක් තියෙනවා පුතේකින් එනවා බිනා BI NA cos theta කියලා සමීකරණයක් ගන්න පුළුවන් මේක ඔප්පු කරගන්න පුළුවන් එන්නුනේ ඔබට ඊට පස්සේ මෙන්න මේක භාවිතා කරලා අපිට පුළුවන් සලදඟර ගැල්නෝමීටරය හදාගන්න සලදඟර ගැල්නෝමීටරය ගැල්නෝ මීටරය ඒකදී අපි කරන්නේ දැන් මේක ඒකාකාර චුම්බක ශේෂයන තමයි මේ සම්බන්ධතාව වෙන්නේ ඒ කියන්නේ චුම්බකසේ වර්ග කීපයක් තියෙන ළමයි ඒකාකාර චුම්බක ශේෂය තියෙනවා ඒකාකාර චුම්බක ශේෂයක් කියලා කියන්නේ මෙන්න මේ වගේ චුම්බක ද්‍රව දෙකකින් තමයි මේක හැදලා තියෙන්නේ මේක ඒකාකාර චුම්බක ශේෂයක් එතකොට පුතා සමීකරණය G සමානයි බිනා cos theta කියලා ඉන්නේ මේක මෙන්න මෙහෙම තියෙන එතකොට අරිය චුම්බක ශේෂයක් කියලා කියන්නේ මෙන්න මේ වගේ එකක් ඔන්න අරිය චුම්බක ශේෂය NS දව තියෙනවා එතකොට ඒකේ තියෙන්නේ මේ වගේ වෘත්තාකාර චුම්බක ශ්‍රවර එකක් තියෙන්නේ එතකොට මේකේ මෙහෙම පුඩුව තිබ්බොත් පුතේ එතන G සමානයි කවුද විනා බවට පත් වෙනවා cos theta ඉන්නේ නැහැ හරිද ඊට පස්සේ අපිට මේක ගන්න පුළුවන් තව එකක් මේකේ උඩින් යටින් දුනු දෙකක් සම්බන්ධ කරාම G සමානයි C තීට කියලා ගන්න පුළුවන් C කියලා කියන්නේ දුන්නේ දුනු නියතය තීට කියන්නේ මේක තුළින් ධාරාව කරනකොට ඇඹරෙන ප්‍රමාණය මේ G සමානයි බිනා එකත් එක්ක එකතු කරලා පුතේ ලියන්න පුළුවන් C තීට සමානයි BI එන්නේ කියලා ඒකින් අපි ගන්නවා තීට සමානුපාතිකයි කවුද I ඒ කියන්නේ මේ මම කතා කරේ ෂේප් එකේ සලදඟර ගැල්නෝමීටරයේ තියරිය මේක ඔයා දැන් බැලුවා කියලා ඔයාට සම්පූර්ණයෙන් මේ සිද්ධාන්ත තේරෙන්නේ නැහැ සුත්තත් තේරෙනවා නම් මතක් වෙයි නැත්නම් පුතේ ෂේප් එකේ ආපහු නෝට් එක බලන්න මොළේ ඉඳන් බලලා ඒක ක්ලියර් කරගන්න මේකෙන් හොඳ ස්ට්‍රක්චර් එකක් එහෙම ඉලවල් පේපර් එකක් හදන්න පුළුවන් රයිට් පුතේ මේක මතක තියාගන්න මේක මං ඔයාට කියන්නේ ෂෝට් නෝට් එකක් මාත් එක කරන්න කියලා මේක එක්ස්ට්‍රා ෆිසික්ස් ප්‍රෝග්‍රෑම් එක හරිද දැන් නම් මේක චුම්බක ශේෂ සම්පූර්ණ අපිට දවස් දෙක තුනක් කතා කරලා ඉවර කරන්න වෙනවා මම මේ විනාඩි කිහිපෙන් ඉවර කරන්නේ ඒ නිසා එතෙන්දී මම අත්‍යවශ්‍ය මූලික සම්බන්ධතාවට විතරයි පුතා මෙතනදී මතක් කරගෙන යන්නේ හරි ඊළඟට අපි යනවා ධාරා අංශු මාත්‍රා නිසා හටගන්නා චුම්බක ශේෂය ගැන කතා කරන්න පුතේ සන්නායකයක් තුලින් ධාරාවක් ගලනකොට ඒ ධාරාව නිසා බාහිර චුම්බක ශේෂයක් හටගන්නවා ඒ කියන්නේ මෙම සන්නායකයක් තිබ්බොත් අයි ධාරාවක් යන මෙන්න මේ සන්නායකයේ ඩෙල්ටෙල් දිගක් අපි ගමුකෝ අපි කියන එක ධාරා අංශු මාත්‍රය කියන මෙතන p ලක්ෂයක් මං ගන්න r දුරකින් තියෙනවා මේ කෝණය තීට කියලා කියන්නම්කෝ එතකොට මේ ඩෙල්ටා l නිසා p ලක්ෂයේ චුම්බක ශ්‍රාව ඝනත්වය ගැන කතා කරනවා කවුරු විසින්ද බයෝ ශ්‍රාව කියන සයන්ටිස්ට් විසින් එයා කියනවා මෙතන චුම්බක ශ්‍රාව ගැන ඩෙල්ටා b නම්
මේ ඩෙල්ටා B සඳහා සමීකරණයක් දෙනවා I ඩෙල්ටා B කියන එක සමානුපාතිකයි I ට ඩෙල්ටා B කියන එක සමානුපාතිකයි මේ ධාරා අංශු මාත්‍රයේ දිග ඩෙල්ටා B කියන එක සමානුපාතිකයි කෝණේ sin අගය ඩෙල්ටා B කියන එක සමානුපාතිකයි යට R වර්ගය අන්න ඒ ටික බැලන්ස් කරලා කියනවා ඩෙල්ටා B සමානුපාතිකයි I ඩෙල්ටා L sin theta බෙදීම R වර්ගය එතකොට ඩෙල්ටා B සමානයි කවුද mu බෙදීම 4ක් phi I ඩෙල්ටා L sin theta බෙදීම R වර්ගය කියලා අපිට සමීකරණයක් ගන්න පුළුවන් හරි එතකොට මේක තමා සම්මත සමීකරණය එතකොට මේකේ පුතේ චුම්බක ශේෂයක් මේ වගේ සන්නායක හරහා යනකොට මේ බාහිර ලක්ෂයක තමා චුම්බක ශ්‍රාවයක් හටගන්නේ ඒ චුම්බක ශ්‍රාවයේ දිශාව නිර්ණය කරගන්න අපිට භාවිතා කරන්න පුළුවන් මැක්ස්වෙල්ගේ කස්කුරුප්පු නියමය එයා දකුණු අත අරගෙන නේ දකුණු අත අරගෙන කියනවා මෙන්න මෙහෙම එතකොට එයා කියන්නේ සුලත් කස්කුරුප්පු නියම එක තලය ධාරාව යන දිශාවට යමුණ පරිදි මිට කරකවුවාම මිට කැරකෙන ලක්ෂයෙන් ලබා දෙනවලු චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව. එතකොට අපිට බල මහපට ඇඟිල්ල මේ අනිත් ඇඟිලි ටික පුතේ ධාරාව යන දිශාවට යොමු කරාම මහපට ඇඟිල්ල තමයි චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව ලබා දෙන්නේ. එතකොට මේකෙදි මෙන්න මෙහෙම ඇතුළට තමයි මේ මම යවපු විදිහට මේ ධාරාව උඩට යවුවාම P ලක්ෂ්‍ය චුම්බක ශේෂ්ත්‍රයේ පුතේ ඇතුළට. මම හිතනවා ක්ලියර් ඇති කියලා ඒක. ඊට පස්සේ අපි මේකෙන් ලබා ගන්නවා තවත් සම්බන්ධතා තුනක්. මොකද්ද එකක් මේකේ මේකේ භාවිතා කරන මේකේ වර්ෂන්ස් තුනක් කතා කරනවා එකක් තමයි අපරිමිත ධාරාව ගෙන යන සන්නායකයක් නිසා සන්නායක ඉදන් ආර්ද්‍රක ලක්ෂයක චුම්බක ශ්‍රාව ඝනත්වයට සමීකරණයක් තියෙනවා ඒ සමීකරණය B සමානයි මියු I යට මියු I යට දෙකක් phi R කියලායි සෙට් වෙන්නේ. ඒක සම්මතයි. ඒ වගේම වෘත්තාකාර පුඩුවක් තුලින් මෙහෙම ධාරාවක් යනකොට මේ ධාරාව නිසා එත මේක මෙන්න මෙහෙම තියෙන්න ඕනි ධාරාව නේද රවුමට කරකෙන්නේ බෑ. ඇවිල්ලා යන්න ඕනි. මේ දුර අමතක කරන්න එපා. අමතක කරන්න. එතකොට මෙන්න මෙතන පුතේ ලක්ෂයක චුම්බක ශ්‍රාව ඝනත්වය කියනවා B සමානයි මියු I යට දෙකක් R කියලා වට n සංඛ්‍යාවක් තියෙනවා නම් අපි n ගෙන් වැඩි කරනවා ඊට පස්සේ තව එකක් කතා කරනවා මොකද්ද ධාරාව ගෙනියන පරිණාලිකාවක් නිසා හටගන්නා චුම්බක ශ්‍රාව ඝනත්වය පරිණාලිකාවේ හැබැයි කොහෙද පුතේ කතා කරන්න අපි අක්ෂයේ ඒකට කියනවා B සමානයි මියු n I කියලා මේක මතක තියාගන්න ඉතාල වැදගත් දෙයක් තමයි n කියන්නේ ඒකීය දිගක පොටවල් ගණන ඒකීය දිගක පොටවල් ගන්න තමයි කැපිටල් n කියලා කියන්නේ පුතේ රයිට් ඔන්න ඔය විදිහට අපිට b සඳහා සමීකරණ තුනක් තියෙනවා මේක යටතේ කතා කරන්න මේකේ වැදගත්ම දෙයක් කියන්න මෙන්න මේකේ පුතේ අක්ෂය චුම්බක ශේෂය සැලකුවාම අක්ෂය චුම්බක ශේෂය ගමන් කරන්නේ චුම්බක S වල ඉඳන් N දෙසට. අපි සාමාන්‍යයෙන් කියන චුම්බක ශ්‍රාව රේඛා ගලන්නේ N වල ඉඳන් S දක්වා කියලා. මේකෙද පුතේ චුම්බක ශේෂය ගලන්නේ. දැන් මම මෙහෙම කියන්නම්කෝ. මේකේ N ක් N NS කියලා දව දෙකක් තියෙනවනේ දෙපැත්තේ. එතකොට මේක N වෙලා මේක S වුණොත් එහෙම පුතේ චුම්බක ශ්‍රාව රේඛා තියෙන්නේ ඇතුලේ S වල ඉඳන් N දක්වා. එතකොට එළියවුලක් නැහැ. ඔහොම n ගින් එලියට යයි. හැබැයි මේකේ s ගේ ඇතුළට තමා චුම්බක එන්නේ. එතකොට මේකේ අර පරිණාලික අක්ෂයේ චුම්බක ශ්‍රාව රේඛා තියෙන පුතා s වල ඉඳන් n දක්වා. ඒක අතිශය වැදගත්. හරි. s වල ඉඳන් n දක්වා තමා ඇතුළේ චුම්බක ශ්‍රාව රේඛා පවතින්නේ. හරි. ඔන්න ඔටි කතා කරලා ඊට පස්සේ අපිට යන්න පුළුවන් ධාරා ධාරා අන්තර් ක්‍රියාව ගැන කතා කරන්න.
මොකද්ද මේ ධාරාධාර අන්තර්ක්‍රියාව කියලා කියන්නේ? හරිද? මොකද්ද පුතේ මේ ධාරාධාර අන්තර්ක්‍රියාව කියලා කියන්නේ? ධාරාධාර අන්තර්ක්‍රියාව කියලා කියන්නේ මෙහෙම අපි ගන්නවා ධාරා දෙකක් ගලන සන්නායක දෙකක් ඒව තියෙන එකිනෙකට ආසන්නව තියෙන්නේ. හරි. ඒගොල්ල තියෙන්නේ R දුරක් සහිතව තියෙන්නේ. එතකොට මේකේ I1 ධාරාව නිසා I2 මතත් I2 ධාරාව නිසා I1 මතත් චුම්බක බල හට ගන්නවා. එතකොට මේ බලන්න I1 ගේ ධාරාව නිසා I2 මත අපි ලේසි මේක මෙහෙම පෙන්වනවා. මේ ඇතුළට තියෙන්නේ. ඇතුළට දෙකම ගමුකෝ. උඩට උනත් තවන්නේ. එතකොට මේ I1, මේ I2. එතකොට I1 ධාරාව නිසා මෙහෙම කැරකෙනවා පුතේ චුම්බක ශ්‍රාවරයක මේ පැත්තට තියෙනවා. එතකොට ශේෂය පහළට ධාරා ඇතුළට නිසා මේකේ චුම්බක බලය මෙහාටත් මෙයා මත මේ ධාරාව නිසා උඩට චුම්බක ශේෂය ඇවිල්ලා චුම්බක බලය සෙට් එක කොහටද ධාරාව ඇතුළට ශේෂය මේ පැත්තට බලය හට ගන්නවා. හරි. මේක අපිට කියන්න පුළුවන් මේක ඉන්න R දුරකින් නම් මේකත් B නේ. මේක තියෙන්නේ R දුරකින්. හරි. මේක අපිට ඔප්පු කරගන්න පුළුවන් කොහොමද B කියලා කියන්නේ කවුද? මියු I 8 2ක් 5 R ට. මේක නිසා මේක ගත්තොත් එහෙම මේ B 1 ගත්තොත් ඒක I 1 වෙනවා. ඊට පස්සේ F බලය ගත්තොත් එහෙම බිල් නේ දාන්න තියෙන්නේ. එතකොට මියු I1 බෙදීම 2 5 R I2 වාරය මේකේ දිග අපි ඒකේ දිගක් කියලා ගත්තොත් F සඳහා මෙහෙම සමීකරණයක් එනවා. හැබැයි ඔක සම්මත නැහැ. මේ මං අරන් තියෙන මේ කම්බියේ ඒකේ දිගක් මත කම්බියේ ඒකේ දිගක් මතයි මම ගත්තේ. ඒකෙන් ප්‍රති මේ L ලගේ අපි එකක් කියලා දාගත්තා. මේ තියෙන සජාතිය ධාරා ගැලීම සජාතිය. පුතේ විජාතිය වුණොත් මොකද වෙන්නේ? විජාතිය වුණොත් එහෙම මෙන්න මේ වගේ ආවොත් ඒකේ බල දෙක හටගන්නේ පුතේ මතක තියාගන්න. මේක එකිනෙක දෙසට උනාට මෙයා ගතා ගන්න කොහොමද? එකිනෙකාගෙන් ඉවතට තමා චුම්බක බල දෙක හටගන්නේ. අන්න ඒකත් ඔබ තේරුම් ගන්න. හරි. ධාරා ධාරා අන්තර්ක්‍රියාවෙන් පස්සේ අපි යනවා හෝල් ආචරණය ගැන කතා කරන්න. මොකද හෝල් ආචරණෙද වෙන්නේ? හෝල් ආචරණේ පුතා මෙන්න මෙහෙම දෙයක් කියන්නේ චුම්බක ශේෂ ලම්බකව තියෙන්න ඕනි ධාරාවගෙන යන සන්නායකය. මෙහෙම ධාරාවගෙන යන සන්නායකයක් හරි කොහොම තිනවා චුම්බකශ ලම්බකව මෙහෙම අයි ධාරාවක් ගෙනියන මෙයාගේ චුම්බක බලය මෙන්න මෙහෙම චුම්බක ශ්‍රාව රේඛාවකුත් මෙහෙමද යනවා. ඒ කියන්නේ මේ සන්නායකයේ තිර තිරපතේ චුම්බක ශේෂයකට ලම්බකව. එතකොට මේකේ මේ ධාරාව ඔය පැත්තට යනවා නම් ඉලෙක්ට්‍රෝන ගලන්නේ කොහටද? ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට. හරි. මේ දිශාවට තමයි ඉලෙක්ට්‍රෝන ගලන්නේ. එතනදී අපිට ගන්න පුළුවන් මේ ඉලෙක්ට්‍රෝන පුතේ මේ චුම්බක ශේෂය හරහා යනකොට ඇතුළට චුම්බක ශේෂය කියමුකෝ. එතකොට අපිට පුළුවන් මෙන්න මෙහෙම ප්ලෙමින්ගේ වමත් නීතිය දැම්මොත් එහෙම මේ බලන්න ශේෂය ඇතුළට ධාරා මෙහාට මහපටැඟිලි උඩට. ඒ කියන්නේ මේ ඉලෙක්ට්‍රෝන මත පුතේ චුම්බක බලයක් ඇති වෙලා ඉලෙක්ට්‍රෝන ගමන් කරන කොහටද? උඩට. උඩට ගිහිල්ලා එක්තරා අවස්ථාවේ මොකද වෙන්නේ? මෙන්න මෙහෙම තියෙන සන්නායකය. හරි. සන්නායකයේ උඩ පුතේ ඍණ වෙලා යට ධන වෙනවා. එතකොට අනවර්ත අවස්ථාවක් කියලා සිද්ධියක් ඇති වෙනවා. එතෙන්දි මේ ඍණ ආරෝපණය මත උඩට තියෙන මේ FM කියන චුම්බක බලයට අමතරව විද්‍යුත් ශේෂයකුත් තිරණ මෙහෙම E කියලා. මොකද මේගොල්ලෝ ඉහළ පහළ ගමන් කරලා
මේ සන්නායකය ඉහළ සහ පහළ පුතා විද්‍යුත් විභව අන්තරයක් ඇති වෙනවා. ඒ නිසා උඩට ශේෂයක් හට ගන්නවා. මේ නිසා මෙයා මත විද්‍යුත් බලයක් හට ගන්නවා FE කියලා. එතකොට මෙයා මත මේ ඉහළට තියෙන විද්‍යුත් ශේෂය E මේ අග්‍ර දෙක අතර තියෙන විභව අන්තරයට කියන පුතේ අපි VH හෝල් වෝල්ටියතාවක් කියලා කියනවා. ඊට පස්සේ මේක අනවරත අවස්ථාවේදී කිසි ප්‍රශ්නයක් නැහැ. මේ බල දෙක සමාන වෙලා ඉලෙක්ට්‍රෝන මෙහාට යනවා. ඒ කියන්නේ ධාරාව කලින් වගේම අර සන්නායකය හරහා එක පැත්තකට ගමන් කරන්න පුළුවන්. එතකොට අනවරත අවස්ථාවේදී මොකද වෙන්නේ? චුම්බක බලය විද්‍යුත් බලයට සමාන වෙනවා. චුම්බක බලය කියලා කියන්නේ BQV FE කියලා කියන්නේ මොකද පුතේ? E වාරයක් Q කියලා ගන්න පුළුවන්. මේ Q ට Q කැපෙනවා. ඕනනම් අපිට මේක පරතරය D කියලා ගත්තොත් B V ඊට දාන්න පුළුවන් VH ට D. එම නිසා හෝල් වෝල්ටියතාව BVD කියලා අපිට සම්බන්ධතාවක් වශයෙන් ගන්න පුළුවන්. ඔන්න චුම්බක ශේෂය හරහා ධාරාවක් ගෙන යන සන්නායකයක් තිබ්බොත් වෙන කතන්දරේ. මේක සම්මත සම්බන්ධයක් නෙමෙයි. හැබැයි ඔබට ඔප්පු කරගන්න පුළුවන්. හරි. ඔන්න චුම්බකයට තිබෙතේ මූලික කොටස් ටික ඔය ටික තමා තියෙන්නේ. හැබැයි අමතක ගන්න එපා මේකේ තව කොටසක් එනවා මේ ධාරා විද්‍යුතයත් එක්ක. හැබැයි මේ කොටස ඔබට තේරෙන්න ඔබ ධාරා විද්‍යුතයේ වීඩියෝ එක බලලා ඉන්න ඕනි. හරිද? තියෙනවා මොකද්ද? විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියලා කොටසක් තියෙනවා. මොකද්ද මේ විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියලා කියන්නේ? විද්‍යුත් චුම්බක ප්‍රේරණය මොකද්ද? අප්පා විද්‍යුත් චුම්බක ප්‍රේරණයදී වෙනවා ඇත්තේ. විද්‍යුත් චුම්බක ප්‍රේරණයදී පුතේ වෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. මෙහෙම පරිණාලිකාවක් තියලා ගැල්වෝමීටරෙකුත් මෙහෙම තිබිලා මෙයා අසලට මැග්නට් එකක් අපි තියලා තිබ්බොත් එහෙම එකෙන් නිශ්චලව තිබුණ මැග්නට් එක ගැල්වෝමීටර උත්ක්‍රමණයක් ඇති වෙන්නේ නැහැ. හැබැයි ගැල්වෝමීටර චලනය කරොත් උත්ක්‍රමණයක් ඇති වෙනවා. ඒ චලනය කරන වේගය පරිණාලිකාවේ පොටවල් ගණන මැග්නට් එකේ ප්‍රබලත්වය මත පුතේ ඒ ගැල්වෝමීටර උත්ක්‍රමණය වැඩි වෙනවා. ඒ වගේම එන්නේ එන්ද්‍රවයක්ද ඉස්ත්‍රවයක්ද කියන එක මත පරිණාලිකාවේ පොටවල් ඔතල තියෙන දිශාව මත හරිද මැග්නට් එකේ චලිත දිශාව මත මේ ගැල්වෝමීටරේ උත්ක්‍රමණය දිශාව තීරණය වෙනවා. අන්න ඒ සඳහා සයන්ටිස්ට්ලා පෙළඹුණා පරීක්ෂණය කරන්න. ඒ අනුව පැරඩේ කියලා සයන්ටිස්ට් කෙනෙක් ඇවිල්ලා කියනවා. මොකද්ද කියන්නේ? පැරඩේ සංවෘත පරිපථයක් කරා ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය එයා හරහා පවතින චුම්බක ශ්‍රාවයේ වෙනස් වීමේ ශ්‍රගතාවයට සමානයි කියලා සමීකරණයක් දෙනවා. මේ D කියන එක වාට ගැටලුවක් නෑ. ඔයා හිතාගන්න මේ කතා කරන්නේ චුම්බක ශ්‍රාව වෙනස බෙදන්න ඕනේ ඒ සඳහා ගත වන කාලෙ. ඊට පස්සේ මේ ෆයිල් සඳහා අපිට සමීකරණයක් ලියන්න පුළුවන් පුතේ. චුම්බක ශ්‍රාව ගණත්තේ B නම් B සමානයි ෆයිල් යට A නේ. කියන්නේ ෆයිල් සමානයි කවුද? B A කියලා ගන්නත් ඕන පුළුවන්. ද මේ සමීකරණය එක නම් මේ සමීකරණය දෙක නම් ඔබට ලියා ගන්න පුළුවන් එක හා දෙකෙන් මෙන්න මෙහෙම එකක්. මොකද්ද? E සමානයි ඩෙල්ටා නැන්න D B A බෙදීම D T කියලා. E සමානයි DB බෙදීම D T කියලා සම්බන්ධයක් ගන්න පුළුවන්. මේකෙ විදිහට ඊළඟට මොකද්ද කතාව? මේක පුතේ B කියන එක නියත විට, ඒ කියන්නේ චුම්බක ශේෂය නියත වෙලාවට, හරිද? මම මෙහෙම කියන්නම්කෝ. දැන් මේකේ ලැබිලා තියෙන පැරඩේ නීම අපි මෙහෙම අලුත් වර්ෂන් එකක් ගන්න පුළුවන් නේ. මේ ෆයි සමාන B ය දාලා, B කියන්නේ චුම්බක ශ්‍රව ඝනත්වය. B කියන්නේ චුම්බක ශ්‍රව ඝනත්වය, ඒ කියන්නේ වර්ගඵලය. B කියලා කියන්නේ චුම්බක ශ්‍රව ඝනත්වය. ඒ කියන්නේ සංවෘත පුඩුවේ වර්ගඵලය. ෆයි කියලා කියන්නේ චුම්බක ශ්‍රාවය.
ඔම සමීකරණය ගන්න පුළුවන්. පුතේ හොඳට අහගන්න. මේක අපිට කියන්න පුළුවන් මේකේ දැන් ප්‍රේරිත විද්‍යුත් ගම්බලයක් තියෙනවනේ. එයාට දිශාවක් තියෙනවා. ඒ දිශාව ලබා ගන්න කාගෙන්ද? කාගෙන්ද? දිශාව ලබා ගන්න ලෙන්ස් නියමයේ භාවිත කරලා. ලෙන්ස් කියනවා මොකද්ද? මෙහිදී ප්‍රේරිත විද්‍යුත් ගාමක බලයේ දිශාව සෑම විටම ඒට හේතු බලපෑමට පටහැනි වෙන්නලු වෙන්නේ. එනවනම් එන්න එපා කියන්න. යනවනම් යන්න එපා කියන තමයි මේක ඇති වෙන්නේ. ඒ යන අපි ලෙන්ස් නීමේ දැම්මට පස්සේ මේ සමීකරණ චුට්ටක් මූසල ගතියක් එනවා. මොකද ඍණ ලකුණක් ඔයාට දාන්න වෙන හින්දා ඍණ DB යට DT. මං ආයි කියන පුතේ මේ අපේ ටීම් එක එක්ස්ප්‍රස් ෆිසික්ස්. හරිද? ඉතා කිටි කාලය තුළ සම්පූර්ණ මුළු සිලබස් එකේම සමීකරණ ටික මම ලබා දෙනවා. તો මේක ඔබට තේරුම් ගන්න සාමාන්‍ය දැනුමක් තියෙන්නත් ඕනි. රයිට්. මොනවා හරි තව ගැටලු අතන කමෙන්ට් එකක් දාන්න කමෙන්ට් බොක්ස් එකට ගිහිල්ලා මම එතකොට ආයි කමෙන්ට්ස් බලලා තව මේක පුළුල් විදිහට තව මොනවා හරි අවශ්‍ය නම් ඒවත් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා පුතේ. හරි. බලමු. ඔන්න දැන් මේක ආවනේ. දැන් මේකෙන් අපිට ගණන් හදන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි මොකද්ද? B නියත විට අපිට ලියන්න පුළුවන් E සමානයි B වාරයක් DA යට DT කියලා. එතකොට මෙතන වෙන්නේ මොකද්ද? B නියත වේලාවට මෙහෙම චුම්බක ශේෂයක් තියෙන පුතේ ඒක නියත වේලාවට ඒක හරහා සන්නායකයක් ගමන් කරනවා යම් කිසි ප්‍රවේගයකින්. හරි. එතකොට මේක අපිට ගන්න පුළුවන් ඊළඟ සමීකරණය තමයි D යට DT ට BL V කියලා සම්බන්ධතාවක් ගන්න පුළුවන්. මෙතනදී විද්‍යුත් ගම්බලයේ දිශාව හොයාගන්න ලෙන්ස් දාන්න පුළුවන් අවුලක් නැහැ. හැබැයි තව විශේෂ සම්බන්ධතාවක් තියෙනවා. ෆ්ලෙමින්ගේ සුලත් නීතිය දාන්නත් පුළුවන්. එතෙන්ද කියන්නේ චලිතය, චුම්බක ශේෂය, ධාරාව. ධාරාව කියන්නේ විද්‍යුත් ගාමක බලය. හරිද? චලිත දිශාව සුරති දකුණු අතේ. හරිද? මේ කකුලෙන් නෙමෙයි දාන්නේ දකුණු අතින් දාන්නේ සුරති. හරිද? සන්නායකයේ සුරතේ මාපට දබරසා මැදැඟිලි එකිනෙකට ලම්බක තබාගෙන සන්නායකයේ ධාරාව සන්නායකයේ චලිත දිශාවට මහපට ඇඟිල්ලද චුම්බක ශේෂ්‍ය දිශාවට දබර ඇඟිල්ල යොමු කළ විට මැදැඟිල්ලෙන් ප්‍රේරිත විද්‍යුත් ගාමක බලයේ දිශාව ලබා දෙයි. චා චු දා චාට ඔයාලට කැමති කෙනෙක්ගේ නමක් දාගන්න. හරිද? රයිට්. අහගන්න. එතකොට මේකෙ වෙන්නේ ළමයි ශේෂ්‍ය කොහට තියෙන්නේ? ඇතුළට. මෙහාට පල්ලෙහාට චලිතය. එතකොට ධාරාව පුතේ විද්‍යුත් ගාම්බලයේ පේරිලා මෙන්න මේ පැත්තට තමයි ධාරාව ගලන්නේ. ඒ වගේම තව ඕනනම් මේක ගන්න පුළුවන් තව අනිත් පැත්ත තමයි මොකද්ද? ඒ නියත අවස්ථාවකුත් තියෙනවා. ඒ නියත වුණොත් එහෙම අපිට ලියන්න පුළුවන් E සමානයි ඒ වාරයක් DB බෙදීම DT කියලා. ඉතින් වර්ගඵලය මේක මොකක් හරි අගයක්දී දාලා අපිට E කියන එක හොයාගන්න පුළුවන්. රයිට්. ඔන්න ඔය විදිහටයි පුතේ මොකද්ද විද්‍යුත් චුම්බක ප්‍රේරණයේ සිද්ධාන්ත ටික සෙට් වෙන්නේ. තව වැඩිම තියෙනවා මේක භාවිත කරලා අපිට සලදඟර ගැල්නෝ මීටරේ වගේම මෝටරය සරල ධාරා මෝටරය ඊට පස්සේ ඩයිනමෝව හරිද ඒව ගැන කතා කරන්න පුළුවන්. රයිට්. මම එකේ ප්‍රධාන යෙදීමක් ගැන කතා කරන්න මොකද්ද? පරිණාමකය ගැන. ට්‍රාන්ස්ෆෝමර් එක මේක ඉතාමත් වැදගත් කොටස. මොකද ට්‍රාන්ස්ෆෝමරයක් කියලා කියන්නේ? අපි ට්‍රාන්ස්ෆෝමරයක් නැත්නම් පරිණාමකයක් මොකටද පුතා භාවිතා කරන්නේ? අපි පරිණාමකයක් භාවිතා කරනවා ප්‍රත්‍යාවර්තක වෝල්ටීයතාවක අගය විචලනය කර ගැනීම සඳහා. පරිණාමකයක් භාවිතා කරනවා ප්‍රත්‍යාවර්තක වෝල්ටීයතාවක අගය අඩු වැඩි කර ගැනීම සඳහා. ඒ කියන්නේ පරිණාමකයේ අපි මෙන්න මේ විදිහට මේක හදා ගන්න පුළුවන්. මෙන්න මෙහෙමයි තියෙන්නේ. මේක අග්‍ර අතර පුතේ මේ වගේ ලබා දෙන්නොන් ප්‍රත්‍යර වෝල්ටීයතාවක් මේ බාරය හරහා හද ලැබෙනවා. මොකද්ද? ප්‍රත්‍යාවර්තක වෝල්ටීයතාවක් ලැබෙනවා. මේකෙදි සම්බන්ධතාව ටික මෙන්න මෙහෙම ගන්න පුළුවන්.
මේ තමා ප්‍රාථමික දඟරය මේ තමා දෙතික දඟරය මේක තුලින් ගලන ධාරාව IP මෙයා තුලින් ගලන ධාරාව IS ධාරාව ගලන දිශාව තියෙනවනේ ඒක තර්කෙන් ගන්න පුළුවන් මම මේ තර්ක දාන්න නැතුව මට ඕනි සංකේතත සම්බන්ධතාව ලබා දෙන්න මේ එක්ස්ප්‍රස් ෆිසික්ස් යටතේ පුතේ මේකේ පොටවල් NP NS නම් මෙයාගේ තියෙන අග්‍ර දෙක අතර VS වෝල්ටියතාවක් මෙයාගේ අග්‍ර දෙක අතර තියෙනවා නම් VP වෝල්ටියතාවක් හරි අපිට ගන්න පුළුවන් මෙන්න මෙහෙම මේකේ VS කියන්නේ මේක හරහා තියෙන VS ම තමයි හරි අපිට ගන්න පුළුවන් VS ට VP කියන එක සමානයි කාටද NS ට NP කියලා ඒ වගේම VS IS සමානයි පුතේ කාටද VP IP ට හරයිට් මෙන්න මේ ප්‍රධාන සම්බන්ධතාවට ගන්න පුළුවන් එසේ මේකෙත් තමයි පරිණාමක දෙකක් තියෙනවා එකක් ඇවිල්ලා මොකද්ද අධිකර අනිත් එක මොකද්ද පුතේ අවකර අධිකරයකේ වෙන්නේ මොකද්ද NP ට වඩා NS එක වැඩි වෙනවා VP ට වඩා VS කියන එක වැඩි වෙනවා එතකොට IP ට වඩා IS ධාරාව අඩු වෙනවා අවකරයකේ වෙන්නේ පුතේ ප්‍රාථමිකයේ පොටවල් සංඛ්‍යාවට වඩා දෙතිකේ පොටවල් සංඛ්‍යාව අඩු වෙලා ප්‍රාථමිකයේ වෝල්ටියතාවට වඩා දෙතිකේ වෝල්ට අඩු වෙලා හැබැයි ධාරාව මොකද වෙන්නේ කිප්පේ තුරුද්දේ මොකද්ද වැඩිවීමක් වෙනවා අපිට මේක ඇඳ ගන්න පුළුවන් සාමාන්‍යයෙන් අධිකර පරිණාමයක් හඳින්නේ මේකේ පොටවල් සංඛ්‍යාවට වඩා මේ පැත්තේ දෙතිකේ පොටවල් සංඛ්‍යාව වැඩියෙන් අඳිනවා අපි අවකරයක් අඳින්නේ මොකද්ද මේකේ ප්‍රාථමිකයේ පොටවල් සංඛ්‍යාවට වඩා දෙතිකේ පොටවල් සංඛ්‍යාව අඩුවෙන් අඳිනවා අන්න ඔහොමයි තියෙන්නේ මේක තමයි විද්‍යුත් චුම්බක ප්‍රේරණය පුතේ වැදගත්ම ඉදීම රයිට් ඉතින් මං හිතනවා මෙන්න චුම්බක ශේෂකන වලට ලස්සන්ට මම මේ කොටස් ටික වැදගත් ඉද කරා කියලා ඔයා මේ වීඩියෝ එක මං ස්පීඩ් කරා කියලා මං පිළිගන්නවා මොකද අඩු කාලෙකින් කරන්න ඕන හින්දා ඔයාට පුළුවන් පුතේ අවශ්‍ය දැන් පෝස්ට් කරලා නැත්නම් ආයෙත් රිපීට් කර කර බලලා ඔයාගේ චුම්බක ශේෂකන දැනුම හොඳට අලුත් වැඩියා කරගෙන ගිහිලා විභාගයට සාර්ථක උත්තර ලියන්න රයිට් එහෙනම් අපි මේ වගේ තවත් වීඩියෝ එකකින් හම් වෙන්න මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා හැමතෙම අයවන් අපි අලුත් එකකින් හම්බෙමු